කවසාකෙද්ද කියලා කියන්නත් බෑ. මේ මේක අලුත් දෙයක්. නමුත් දැන් පේන හැටියට ඉතින් ඒකට තව නමක් දීලා දැනට කවසාකිම කියලා තීන්දු කරලා නැහැ. නමුත් කවසාකි කලින් ඊතාත්ම සුළු ප්‍රතිශතයක් විතරයි ඒ තත්වයට ගියේ. ඉතින් මේ ඕනට වඩා බය වෙන්න දෙයක්වත් නෙමෙයි. ඉතින් මේවා ගැන අපි සියලු දෙනාම කොහොමද මේක මතුවෙන්නේ කියලා බලාගෙන මේ විද්‍යාඥින් ලෝක වශයෙන් ලංකාවෙත් අපි තීන්දු කරන්න ඕන මොන පියවර ගන්නද කියලා. දැන් මේකම මට මේ පාසල් විවෘත කිරීමේ ප්‍රශ්නේ තියෙනවා. මේ කොවිඩ් රෝගය තව අවුරුදු දෙක තුනක්වත් තියෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වය තුළ අධ්‍යාපනයත් කොහොමද දෙන්න ඕන? අර ඩිජිටල් ක්‍රමයෙන්ම මේ මුදල් තියෙන ඇයට පහසුයි. නමුත් ඉතුරු ඇයට කොහොම මේ අර යෝජනා කරලා තියෙනවා දිස්ත්‍රික් මට්ටමේ පාසල් තෝරලා මේක කරන්න යනවායි කියලා. මම නම් යෝජනා කරන්නේ රූපවාහිනියේ වෙනම මේ චැනල් එකක්වත් අඩු වශයෙන් නැත්නම් ඊට වැඩි ප්‍රමාණයක් අවශ්‍යතා අනුව සකස් කරන්න පුළුවන් වෙනම ප්‍රෝග්‍රෑම් එකක් අධ්‍යාපනය ලබා දෙන්න සියලු ළමයින්ට. ඉතින් ඒක කරන්නයි කියලා. දැන් මේ මුදල් වෙන් කරනවා වගේ නෙමෙයි, මුදල් හරියට පරිහරණය කරන්න ඕන. මම නම් කනගාටුයි කියන්නේ මාස 6කට විතර කලින් අපේ පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය උපදේශක කොමිටියේ රැස්වීමේදී මම කිව්වා දැන් මේ පොකුරු හැටියට නෙමෙයි වෛරස සීමා වෙලා තියෙන්නේ, දැන් සමාජගත වෙන්න පටන් අරගෙන තියෙනවා. Honorable member, you have another 2 more minutes. I thought 10 minutes, sir. Yes, you have completed 8 minutes out of the 10 minutes. You have completed your 8 minutes out of the 10 minutes. Already? Yes. Right. You think that may මහිතන්නේ මේ තව කරුණු දෙක තුනක් මම ඉදිරිපත් කරන්නම්. මේ හිතට ගන්න තියෙන වැදගත් දෙයක්, මම යෝජනා කළා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ කොමිටියක් පිහිටවන්නේ කියලා. සියලු පක්ෂ නියෝජනය වෙන ආකාරයේ මේ සෞඛ්‍ය ඇමතිතුමිය එක්ක මේ කිට්ටු සම්බන්ධය තියාගන්න කරන දේ මේ දැනගෙන එතනින් එහා මේ කටයුතු කළෝතින් අර මේ මුස්ලිම් අයගේ ප්‍රශ්න වාගේ ප්‍රශ්න මතුවෙන්නෙත් නැහැ, සියලු දෙනාගේ සහයෝගය ලැබේ. ඒක පදනම් කරගෙන ගම් මට්ටමේ දක්වා මේ කොවිඩ් කොමිටි හදන්න. ඒ කොවිඩ් කොමිටි තුලින් පුළුවන් මේ ජනතාවට නියම සෞඛ්‍ය අධ්‍යාපනයක් ලබා දෙන්න. ඒගොල්ලන්ට තේරුම් ගන්න ඕන දැන් මේක සමාජගත වෙලායි තියෙන්නේ. මේක ඕන එක්කෙනෙකුගෙන් බෝ වෙන්න පුළුවන්. ඉතින් අපිට ඒ අනුව අපේ හැසිරීම වෙනස් කරන්න වෙනවා. අර සෞඛ්‍ය පුරුදු තුන අපි කවුරුත් දන්නවා, දුරස්ථභාවය, මාස්ක් එකක් බැලඳීම, මේ පිටමුකුත් ඇල්ලුවොත්. Honorable member, please wind up. Give me one more minute, please. මේ අත සබන් ගාලා හොදන්නේ කියලා.
ඉතින් මේ ක්‍රමය උඩ පටන් ගත්තොතින් පල්ලෙහා ගම දක්වාම මේ කොමිටි හරහා පුළුවන් වෙනවා මේ නියම විදියට බලන්න ගමේ මට්ටමින් වුණත් සියලු මට්ටම් වල හරියට මේ පුරුදු සෞඛ්‍ය පුරුදු ක්‍රියාත්මක කරනවා කියලා. එහෙම කළොතින් එන්නත් වලට ඒවට ලොකු වියදමක් දරන්න ඕනේ නැහැ. එන්නත් සීමා කරන්න ඕනේ අර දරුණු රෝග නැත්නම් මරණ තත්ත්වයන් ඉතින් ඒක වෙනුවෙන් මේ බර දාලා එන්නත් ඒ ජීවිත හානියක් තියෙන කොටසට සීමා කරලා මේ අර මේ මහජන සෞඛ්‍ය ක්‍රමය අනුව අපි කටයුතු කළොතින් අඩු වියදමකට අපේ රටෙන් මේ වෛරස් මේ අපේ ශ්වසන මාර්ගයට ඇතුළු වෙන්න අපි මේ ශ්වසන මාර්ගයට ඇතුළු වෙන්න දුන්නේ නැත්නම් ඉබේම වෛරස් පැය ගණනකින් පිට මැරෙනවා. අපේ රටෙන් වෛරස් පිට කරන්නත් පුළුවන් වේවි. බොහොම ස්තුතියි.